අද මම රසට වගේම පාටට සුවඳට පොලොස්කරයක් අදන විදය තමයියාලට කිය දෙෙන්නේ ගොඩාක් දෙෙනෙක් මගෙන් මේ වීටෙකිල්ලා තිබනාා ඔන්න ඉතිංගිල්ල තිපැහමෝටම තමාම විටය කරගෙනාවේ. ඔල්මි විටෙක් ගොඩාක් අදගත්වෙයි එනිසා විඩෙකිඉවරපෙන එකම්ම විටකත් එක්කමින්න. මුලින්ම මම සාමාන්‍ය ප්‍රමාණය පොලොස්ගෙඩියක් තමයි කපල අරගෙන තියෙන්නේ ඕල පොලොස් කපපු ගමන් මේ වගේ වතුර එකකට දාගන්න නැත්තන් කහට පිපෙන්න පොළවා. ගොඩක් ලොක ප්‍රමාණය කෑලිවලට කපාගෙන නැහැ වෙන මේ විදේ කෑලිවලට තමයි කපාගෙන තියෙන්නේ. ඉට පස්සෙ මේ වගේ උඩත් පොඩ්ඩක් ම මේ වගේ කපාගෙන තියෙනවා මොක දපිදාන පහෙටික හොදරට උරාගණඩ ඕෙ නිසා. මෙතන මම පොල් ගෙඩියක පොල් කිරි අරගෙන තියෙනවා. දියකිරිස් සහ මිටිකිරිවශයෙන් තමයි අරගෙන තියෙන්නේ. මෙතන කෝප්ප හයක් වෙන්න මම අරගෙන තියෙනවා. තාව මම මෙතන අරගෙන තියෙනවා ලොකු ලූුණු ගෙටියක් අපපලා එබගේම වියලි මිරිස් කරල් තුනක් අරගෙන තින මේ විදිර කඩාගෙන. එළඟට තක්කලි කෙටියක් අරගෙන තිරට ටිකක් ලොකු ගෙටියක් ගොල්ග කෑලි දෙකක් අරගෙන තියෙනවා මෙතනදි කියන්න ඕනේ තක්කලි කන්නක්ක මැති කෙනෙක් ඉන්නවනම් ඔල ගොරක කෑලි තුනක් වගේ දාගන්න. ගේම අම්බරිස් කරල් දෙකක්. සුදුලුණුබික් හතරක් මෙවගේ තලලාරගෙන තියෙනවා කරපංච ටිකක් වැඩිපුර අරගත්තා.ඒවගේ පොලොස්සක රසවත් කරන්න අවශ්‍යම දෙයක් තමයි රම්පේ ඔන්න ඔයිටික තමයි අපිට ඕන වෙන්නේ. ඒ වගේ මාලට මතක් කරනවා ද මම්ම පොලොස් සැඹුල හතන්න පාවිෂ්ටිකන ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මංම වීටියකට පල්ල හැන් දාලා තියෙනවා ඕලා නිවාරෙන්ම ඒකත් බලන්න. අපි දැම් මුලින්ම්ම කර්ඩඕෝන අපේ මිරිස්කුඩු ටික පැතකණ්ඩෝනේ. දැම්ම මෙතර මිරිස්කුඩු හරියටම මේ ස හැඳ තුනා මාරක් කරගෙන තියෙනවා. තැන්ම මේ විදිහට භාජනයක් ලිපේතියාගත්තා. ලිපේ කින්ද්‍ර හොඳට මාඩු කරගන්න. ඉළඟට අපි මිරිස්කුඩු ටික දාලා විනාඩියක් වගේ අඩුකින්දරේ පැතකමෝ. මිරිස්්ටික මේ වගේ පැදිීගෙනඇති හොඳ සෝදක්කෙනවා ගොඩා කරකරගන්න එපා. වගේ පාට හිත්දී අපික්ම නිින්ම වෙන භාජනයකට මිරිස්ටික දාගමු. ඔන්න දැම්මම මැටිඇතිලක් ලිපේතියාගත්තා යාලට කියන්න ඕනේ පොලොස්කරයක් හතද්දී ටිකක් ඉඩ තියෙන ඇතිලියක් තෝරගන්න තැන් ඇදිලේ ටිකක් රත්වගෙනෙද්දී හරියටම තෙල්වලින් වේස හැඳි දෙකක් එකතු කරගමු. මේ විතිහෙට ඊට පස්සේ ෙල්ටිකක්ත් හොඳින් රත්තුනාට පස්සේ අපි කපාගත්ත ලවුණු ගිටිය එකතු කරලා ක් ෙලේ මලවගන්න. ඊට පස්සේ කරපංච ටිකත් එකතු කරගන්න කරිපින්ච ටික එකතු කරලා ටිකක් අඩුගින්දෙරේ හොඳර ලූුණු සහ කරපිංචා රන්වන් පාට වෙනකම් බැතගන්න. දැන් ආලට පේනවැද්දී ලුණු ටික රන්වන් පාට වේගෙනෙනවා මේවෙල්නවැදි මම තලාගත්ත සතුදුරලුුණු ටි එකතු කරනවා. ඉළඟට වලිමිරිස් කනල් ටිකත් එකතු කරගන්න. ඊළඟට උළුහාල්වලින් තේ හැඳදි කාලාක් එකතු කරගමු දැන් මේ එකතු කරන්නේ මං බැදගත්ත මිරිස්කුරුටික ඉළඟට කලුකුඩුවලින් හරියටටම මේ සැඳ තුනක් එකතු කරගන්න දැම් මේටික එකතු කරලා පොඩ්ඩක් මේ වගේ අටුකින්දරේ හොදට කලවන් කරගන්න අපි මෙහෙම කලොත් අමයි අප පොලොස්කාරියට ලස්සන පාටක්කන්නේ මේ විදිහට හොදට කලවන් කරගන්න දැ අපි මේ වෙලා වෙදී පොලොස්ටික එකතුරකමු පොලොස්ටික එකතු කරලා පොඩ්ඩක් අඩු ගින්දරේ වෙන මේ වගේ හොඳහට කලවන් කරගන්න මේ විතියට ඔයාලා විනාඩිත් එකතුනක් වගේ ලිපේතියාගන්න දැන් අපිගොර කෑලි දෙකත් එකතු කරකමු ඉළඟට අමුමිඩිස් තක්කාලි රම්පේ එකතු කරගන්න දැන් අපි මේ වෙලා වෙදි කහවලින් තේ හැඳ භාගෙකුත් එකතු කරකමු ඊළඟට ලොනූ උනුම මේ වෙලා විදි තේහැන්දැක් වකගේ එකතු කරනවා එකතු කර නැවතත් හොඳට කලවන් කරගන්න. ඔන්න දැන් අපි කිරිටිකේ එකතු කරකමු මම හරියටම කිරිකෝප්ප හයක් වෙන්න එකතු කරනවා වෙන මේ විදෙට හොඳට පොලොස්ටික පැහෙන්න්න කිරිති එෙන්්ඩෝනේ දැන් ලිපේ කෙන්දර ටික් වැඩි කරගන්න. දැ මේ වගේ කිරිිටික එකදු කරගත්තට පස්සෙහි කිරිටික හොඳට උතුරනකං ටිකක් ලිපේකින්දර වැටි කරලා විනාඩි තහයක් වගේ ලිපේතියාගන්න මේ වෙලාවිවල වහන්න එපා කිරිටික උතුරණකම් මේ වගේ ඇරලා හොඳට උයාගන්න. දැම් මේ යාලට පේනවැති කිරිිටික හොඳට උතුරගෙනවා මේ හරියටම විනාඩි දොළහකට පස්සේ දැන් ඔන්න ලිපේ කින්දර හොඳට මඩු කරගන්න. වගේ ලිපේකිදිදර අඩු කරලා බියනකින් පහලා බිනඩි හතලිස් පහක්විතර අඩුගින්දරේ අපි පොලොසෙක උයාගමු. දැම්ම හරියටම විනාඩි හතලිස් පහකට පස්සේ අපි දැම් මේ විතියට හොඳවට කලවං කරකම්මු ඔලට දැම් පේනවදි තවකිරිටිකක් තියෙනවා අපි ලිපේගින්දර තවත් හොඳවටම අඩු කරලා වෙනඩි තහයක් වගේ ලිපේතියාගමු. ඊළඟට අපි මතක් කරලා පොස්සිකට එකතු කරපු ගොරකටිකායින් කරමු ඇත්තම් පොස්ෙක ගොඩාක් ඇඹුරස වෙන්න පුලුවන්. ඔන්න දැම්මම පොළස්කරිය කොඩාක් සුවද කරන සුවන්දකුඩුවකම මේ වෙලාවද කතුකරකන්නවා මෙතන මම අරින තියෙනවක් කර්තමුගු තුනයි කරබන්ටි තුනයි එවකගේම කුරුදු පොිකෑල්ලක් පොටක් අබල පැදලා මෙවගේ කොටාගෙන අරගත්තා මෙහෙම එකතු කරාම තමයි පොළස්තක කොඩාක් සුවඳ වෙන්නේ. කිරි ික් තියෙන නිසා අපි ැම්මවගේ පේනයෙන් වහලා විනඩි තහයක් වගේ උයාගමු. දැම්මේ හරියටම විනඩි තහකට පස්සේ දැන්කිර ටික හිඳදිලා ගානට තියෙනවා දැන් අබලමු කොහොමද කොස්ටික තැබිලාද කියලා දෙම ගොලට කරල පෙන්න්නන්නක්. දෙැමේට පේන මැත්ති හොඳට පොලොස්කයාල තැම්බිලා තියෙනවා. ඔන මේවෙලා විදිනක් හරිම සුවඳයි. ැම ලට පේනවැත්ති අපිතාපපුතුුණු පාටික හොට පොස්කෑලිවලට රාගෙන තියෙනවා වෙදතන දෙවලට කියන්ඩඕේ අනිවාරයෙන් මොයාලා බැදපුතුුණ පාාවගේ කෙතර හදල එකතු කරන්න එතකොටමි පොස්කාරක ගොඩා ක්‍රසවත්. ඔ ඉතින් මේ තියන්නේෙ අපි හදාගත් අපේ පොලොස්කරියක දැන්වලට පේනවති ලස්සන පාටක් තියනවා එවගේම තමයි හරිම සුවඳයි. හරිම රස්සයි මේ පොලොස්කරියෙක. ඔන්න ඕලටත් පුළුවන් මම කියල දුන්න විදිහටම පොලොස්කරියක හදල බලන්න. ඇත්තටම හරිම රස්සයි ඔයා හැමදාම මේ විදිහයටම හතයි ඔන්න ඉතිං අනිවාරය මොයා මේ වගේ හදලා රස බලන්න.